සයි සිවෝදනාටම ඉති අපි මේ සාකච්චා පටන්ගත්තේ ප්‍රේෂන් අප පෙරමුණේ සහදය සිහපත් කලා ොරුට විශ් විද්‍යාල දස් දෙක දස්තුන වසරේ ශිෂ නියෝජිත ඒවගේම තවත් අපතර ඒ වගේ වෙංවෙච්ච සහෝදර සහෝදරයෝ කීපදෙනනෙක් සිහිපත් කලා. ඉතිංඊයේ උදේ අපට ඒවගේ තවත් ආරංච ලබන ஸ்ட்ரேලියාවේ පර්ත් කලින් ඉදික ගුණතිරක පෙරමුණ ගයාලුවෙක් රජකය විද्याාල, ඒ ම මේ සාකචඡචාවට සම්බන්ධයනකොට ජනක මැසේජ් කීපයක් දාල තිබුණන මේ යාලුව ගැන මට කල්පනාවනේ දේවල් සම්බන්ධයෙන් මෙතැනන්න කහිපදිනාටත් යම්කිසිරයක් කරන්න පුළුවන්න්නා ඒ අප එකතු වෙලා කරම කියන එක සඳහන් කරන්න. ඉති මේ සාකච්ඡාවට පස්සේ භාවනාවට පස්සේ වැඩ් සටහන ගැන කතා කරගන්න පුළුවන් කට්ටිය කැමැතිකට්ටිය ඉතුරු වෙන්න අපි ඒ ගැන කතා කරමු. ඇත්තෙක්ක මේ අවසනාවට සිදුවීමට මුහුණ දුන්නන්නේ හැමදිනනාටමත් ඒ පවල්ල අයටත් සිතේ ශාන්තිය නිදහස උදාවේව කියලා අපි හැම දෙනාම එකතුවෙලා පාර්ථනා කරමු. ගේ සතියේ අපි කතා කරමින් හිටියේ පසුගේ සතියේ භාවනාවට අවශ්‍ය විවේකය ගැන. ඇයි මේ විවේකය මෙච්චර වැදගත්. අපි මේ කතා කරන්නේ මගේ පැවැත්ම හෙම නැත්තම් ම කියන්නේ කවුද කියලා හොයා ගන්න කරන පරේෂණය ගැෙන. ආර්ය පර්ේෂණය. සර්ලවම හිතන්න මගේ මූුණ කොහොමද කියලා බලාගණ්ඩනම් මට ඇස් දෙකුත් නැත්තං. ඉස්රහින්තියන කණ්න්නාඩියක්වත් හෙමත්ත එකක් නැත්තා ම ඉන්න ගන අඳදුරනක් අන්දකාරෙන් වෙලිලනම් මට ඇස් සහ කන්නාඩි කියන කිසිම සංසිද්ධියෙන් නැත්තන් ට මගේ මූුණ හොඳට අතගාල බලන එක තමයි කරන්න තියෙන ඔපෂන් එක. එහෙම අතගාල බල මගේ මුණ කොයි වගේදි කියලට ැනගන්නකුරා. එහෙම නැත්ත මම වගේම අඳුරන්න මිනිස්සු මගේ මූුණ ගැන කියන කතා මට විශ්ාස කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මගේ මූුණ අතගාල බලන්න නම් මුලින් ගනිතයි මගේ මූන සබදධදන්න අදධස්ික පොඩ්ඩ පත්තකින්දතියන්න වන්නේ. එක විශාසය ාරගනීම පැත්ති ින්දතියන්න. මගේ මාධ්‍යකින් මූුණනල්ල බලන්න මගේ හිත හදාගන්න ඕනේ. ඒ කියන්නේ යම්කි සයාකාරයකට අර බාහිර කට්ටියගේ අදහස් පිළිගන්න එක පැත්තකින් කියයලලා අ්‍යන්තර දෘෂ්ටිෝණයෙන් දෘෂ්ටිකෝණයකින් ආධ්‍යත්මික දෘෂ්ටිකෝනයකින් බලන්න අපි හිත මෙහවන්න ඕනේ. ඉතින් මෙහෙම බලන්න හිත හදාගත්තත්. මගේ අතට හැමතිස්සම දැනෙන්නේ කටු පහස වල්න්න. හැමතිස්සම ඉතාම කුරු කටු පහස වල්න්නම් මගේ අතර දැනෙන්නේ. මට මූනක ල බලන්න හිත න මකදම අසර දනවාන්නේ. ති මටශ ටු ප සන් ලන්තරන්ක්මට ගැවිලලානගතම මගේ ප්‍රධාන අරමුණ. ඉතිං කාටහරි අතර දැනෙන්නේ ඉතාම සුව පහසු දනවන්න සනීප පහසවල්න්න. ඒයට මූනත ගලාල බලන්න හිතන්නේෙත්නෑ මොකදේ සුවය එච්චරටම මිහිරි නිසා මට ඉතනනි අත ගන්ඩ හිතෙන්න. එච්චට සනීපයි. දැම් මෙහෙම ඉතාම කටුකුොහෝ ඉතාම සෞ්ම පහසවල් විඳන කෙනෙට්ට ඒ සංවේදන මැඩගෙන මූනල්ලන්ට මූනල්ල බලන්න මූන මොනුවගේද කියලා. වීර්යක් තිේ දෝන දඩි අධිෂඨානයක් තිේ ඩඕනි. කොමහරිව මුණන අල්ල ලනවා කියර. ඉතිං එහෙම අධික වීර්යක් අධිෂ්ඨානයක් ඇතිවෙන්නේ එයාගේ හිතේ පතුළෙෙන්ම ගැඹුරු හැඟීමක් ඇති වෙඩෝනේ මේ මූුණ අල්ල බලන එක තමයි ම කළයුතු පරම අර්ථකාරී වැඩේ කියලා. හැවයි මෙහෙම පරමාර්ථය ලෙස මූුණ අල්ලනක තෝර ගන්න. එයට මූල අල්ලනයක කරන්න පුළුවන් වඩක් එක ප්‍රයෝජනත් වඩක් කියන සම්පූර්ණයම ඒත්තු ගැන්ව ඩුවන ප්‍රක්ිකල් ඩක් මේ එක කරන්න පුළුවන් මේක රනගගේ තේරුමත්වනවා කියන එක හිතේ ගැඹුරටම සැක සංකාකින් තොව එත්තු ගැන්නුනොත් තමයි ඒය මුණන අල්ලබලන වැඩට නැඹරුවවෙන්නේ. ඉති මේ සැකෑ නැතිවෙන ක්‍රම දෙකත්ති නවා. එක්කෝ කවුරු හරි දෙන ලනුවක් හොඳට විශ්ාස කරලා සැනැති කරගන්න පුුවන්. එහෙම නැත්තං තමාගේ පැවැත්ම තුළම එම් පෙරිකලි අනුභූතිකව මේ පැත්ත හරි මේ යන දිරෙක්ෂන් එක හරි, මේ මාවත හරි කියන එක යමිසි නිගමන එකට අරගෙන සකේ නැතිකරගන්න බුණු. මම මේ එක්තර විදිියකට කියන්නේ ඔයලා හලතිනවත් දන්න සද්දා විරිය පාරමිතාගෙන දැන් කාටහරිතන පුළන් පාරමි පුරන්්ඩක් ආත්මගානත් තියෙන් ඕන හමගේකක්. නමුත් මෙමක් කියන්නම් මම මානවෙච්ච කාල අපේ පන්සලේ හාමුදුර කෙන කීටියා මන්ගේ හාමුදුරුත් එක් කතාරා ලංකාවෙදි බොන්සයිගහක් වවමු කියලා හැබයි බොන්සයිගහ තාම වැවවිෙන. ලල් ල් ට ලා ම බොන්සයිගහන්ටන්ගත්න ැවරුදු තුහ මාරක බොන්සයි ගත්තින්න. ඔන්නොවගේ තමයි පරමිතාවත්. ගැදගත්දේ ඒ පා ඒව ගැන හිතනයක නෙවයි ඒ කරනයක. පලවෙනි අඩිය තියනක. අරඒ කතාවත්තින ජන ofත මල් ටර්් මල් සිංගල් ටේ කියලලා. එ එකකොට ිදන්න ල්ලාම් ර හඳර හිල්ලත්කිවේ මක පොඩි එකකාඩියයක්ක් පිතරයි නමුත් මනුෂ්‍යංහතියට ඉතාම ලක පින්ම්ම. දැන්ගතින් ඊල්න්මස් දවසට. සතියකට කීපය ගාන්නේ රොකට්ට ඕුනක්. ඉතිං ඔය වගේ මෙතන තවත්තකත්තේරෙනවා අපි මේ මුලින් බැහැගත්ත නිගමනය අර මූුණ අථගානෙක තමයි ඉතාම සුදුසුයි කියලා වගේ බැහැගත්ත නිගමනය වැරදිකක් වෙන්න තිනීදකන තිතාම වැඩි. ඒ කියන්නේ අපි මේ ගමන පටන්ගන්නෙම වැරදිටනේ. එහම ගත්තොත් හරිද. එහෙම තමයි අපි ඕන ගමන පටන්ගන්න පුළුවන්. ඉතාමවා වා වාසනාවත ම තියෙනෙක් කෙනට ඇරෙන්න්න. හලවෙනි අඩිය හරිමාවතට හරි පැත්තට තියන්න පුළුවන් ඉතාම කීපදෙනටයි. ඒ වාසනාවන් තෙට්ට අරන්න.ඉතිං එහෙමයා තියන්නෙක් අවබෝධයක් හිදවේගේ මොකක් කරිතියෙන ලක්කක ඉන්න. මො හේතුවක්න්න ඇය හරි පැත්තට තියෙනවා. නමුත් බොහෝ දෙනෙක් මුලින් අඩිය තියන්නේ වැර වැරදි අඩියත් තමයි තියන්නේ. ශ්‍රද්ධාවෙන් යතුව වැරදි අඩියක් තමයි තියන්නේ. හැබැයි මම මේ තියපු අඩිය වැරදිී කියලා තෝරගත්තම එදා ඉඳලා එයා නිවැරදි පැත්්‍ර ගමන් කරන. නැවතත්තේ වැදි පැත්ට ගමන් කරන්න අවශ්‍යවෙන්නේ නැහැයාට හැබයි එයා අර කවදාවත් කිසිමාඩියක් නොතිීවර්නෙට් වඩා සෑහෙන් ස්්‍රරාටික ඉල්ලයෙන්නේ ඉතින් අන්න හෙමක් තියෙනවා. ඉතිං සම්මාධිත්‍යය කියන එක ගැන කතා කරනකටමං අද මාතතුෘකාවත් දැන් මෙහම ත්‍රිපිටක සි ගල ඉග්‍රීසින් බලුහම අපිට තියෙනවා මේ සම්මාධත්්‍යය කියන හරි දක් එමත්තන් රයි් වූ කියලා. එතකොට ගොඩක් වෙලාවට යන්නේ අපිස්සා සම්මාධිට්ිය තිය බන හොයාගෙන ඒ බනාහන් ඩෝන් කියලා ඉති ඇතර මෙම සම්මාදිිට්ිය කියක හොයා ගන්න පුළුවන්ද. හරිටර කෙලිම සුපාමාකටකට කියහිලා බඩු තරනවාගේ ගියගම මෙන්න මේ එකකතමයි සම්මාධිට්ටිය කිය තෝරගන්න පුළුවන්ද. පෘතක්ජණ මනුසේට්ි කදාවත් හෙම කරන්න බැහැ. ඒඇන්නේ තෝරගන්න හරිදැක්ම සම්මාදිිට්ටිය කියලයා දන්න වන ඒටඒක වෙන තෝරගන්න ති නෑ මොකදේ දැනට මේ හරි කියල දන්න. ති මනුසේට කරන්න පුුවන් මොකක් හරි එයාට හදවතර දැන එකත් තෝරගෙන ඒ ඉස්රහ ඒක දිගේ ඉස්්‍රරහ අයනෙක විතරයි අප පොඩිලමේ ්‍රද්ධාවෙන් ගෙනගත් වගේ අපි ගේී සසතය කතාකර අපි මැක්්සල ක්ෂ මට ලිගන්න පොඩල ග තේ ්‍රද්ාවා කියන ආශ්‍රිතව ඒ ගේ තරහට නකතමයි කරන්න පුළන්. හැබයි යා ොක් හරි තෝරග ස්්‍රහටගේිල්ලයි පර්ේෂණය කරන්න වේ. ඒ හරිද වැරදික කියේක ීරණය කරන්න වෙන්න ඒ ගමන යන අතුොරතුර තයි තරණය කරන්න වෙන්නේ ඉතින් යන්න පුුවන්ම පැති ගොඩා ක්‍රයික කලිවරහම ඇයට තේරවාන්න මේ පැත්තට විතරයි මම යන්න සුදුසු මේක තමයි මට අඩ තියෙන පැත්ත කියලා තමන්ගේ හිතටම එත්තු ගැන්නෙනවා. ඒ පැත්ත වැටිලතියෙන්නේ හිත හරහා. හිත ආශ්‍රිතව කරන ආර්ය පර්ේෂණය කරා තමයි ඔන්න ඔය මාවත වැටිලතියෙන්නේ. නමුත් මේ පර්ේෂණය කරන්න ඔහුට තම ගුණංග දෙකක් ඕෝනයිනවා. ඒක තමයි අතහැරීම, ් සහ විචක්ෂණ ශී බව ක්‍රටිකල් මයින්් එකක්ත් තිේෙන්දෝන. විචක්ෂණ සීරී කියන්නේ ඔහු ශ්‍රද්ධාවන්ත එෙක් වුණට මෝඩ එක් නොවී. මොකදදේ දෙක වෙනස හිත පැතුලෙෙන් මේන ගැඹුරු ශ්‍රදධාවක් තිබුණත් තමන්ගේ හිත පතුලේෙන්ආාපු ගැඹුරින්මාපු ඒ මතවාද වවල ඕනාාටොඩ එල්ලි ලායින්නේ. අවශ්‍යවෙලාවට තේරුම් මරක් ඒක අතහැරලදාන්නට තර විචක්ෂණශීලී ධර්මය වුනත් පහුරක් වගේ ගඟෙන්ගෙඩුන් හම අතෑරලදාන්න තර එයාගේ හිත හැදිලතින් එක අතාරන්න පුළා. ඉතින් ආයිපරක් ඒ ඇන්නමකක්ද මඩේහිටෝපපු ඉන්නක් වගේ කියන කියන පැත්තට වැනෙන එක නෙවෙයි එකෙන් කියන්නේ. ඔලට තෙරණත් දන්නෑ. මෙතැනදි මම කියන්න මික්ස් මැසේජ්ජ එකක්. එකනි හරියට එක පොයින්ට එකක් කියන්නේ නැහැ. දෙපැත්තටම කියනවා. මෙන්න මේක තමයි මධ්‍යස්තවීමේ මාර්ගය. ඒ මධ්‍යස්තවීමේ මාර්ගයේදී එක හරි පැත්තක් කියල එකක් නෑ අවස්ථානුකූල හරි පැත්තක් විතරයි තිී. ඒ හරියට මේ වගේ දැන් පොඩිකාලේ අර මෙහම කලති නව කොස්සක් කරගෙන හම අතෝඩින්තියල කොස්ස බැලන්ස් කරනවා පොඩිකාලේ ඉතින් ඒක හම දකුණු පැතර බරවනකොට අපි අත දුණට ගෙනවා ඒකවන් පැත බාරනකො මට ගෙනන උතුර බරයනකට උතුර පැතර ගෙන නොන්නව වගේ තමයි අතෝර තිය කොස බැලස් කරන්න දැන්නේ කොස්ස බැලස් කරනට හරි පැත්තත්තිනෝද කිය ලහෝොත් මොකදිහිතන්නේ එහෙම කොස්සක් බැලස් කරනට හරි පැත්තක් තියෙනවද එන තැහම පැත්ක් නැද්ද. හ එකක් තියෙනවා හරි පැත්තක් නැහැනවේ හරි පැත්තත්ක් තියෙනවා ඒ හරි පැත්ත තමයි කොස්ස බැලන්ස්ෙන පැත්ත. ඉති ගන්න එහෙම එකක් තියෙනවා. අන්න ඒ වගේ අපේ හිත බැලන්ස් වෙන හිත මධ්‍යස්ත වෙන පැත්තර අපි කියනවා සම්මාධික්ටිය කියලා. බැලූ බැල්මටමකා හරිකයන් තුළන් එහෙම එක පැත්තක් නැහැනි කියලා නමුත් එහෙමැත්තක් තියෙනවා ඒ පැත්තර කිය නම තමයි සම්මාධීක්්‍යය එතින් මෙන්න මේ විදියට මධ්‍යස්ත වෙනකොට සිින්ද වෙන ඊළඟ වැඩේ තමයි මේ මර උපමක් කියන්නේ අර අත්ත පාවිච්චි කරල මූනාතගාගෙන කරන. එහම මද්‍යේස්නකොට සිද්ුවන ඉල්ංවැඩේ තමයි යර. අත කටුක වේදාවලට බයි පැනලෑනය හරි අධික සැපයන්වලට ඇලිලා වහල්වාාවයට පත්වනක හරි නැතිවෙන එක. කම්පල් සිවනේශයක නැති වෙනවා. ඇත්තරම මේ දෙකම එකම කාසයක දෙපැත්තක් අපිට අධික සැපක් සොන්නසක් ලඟා කරගන්න බැහැ මොකට හරි තදින් ඇලින්නේ නැතුව. ඒක තමයි අපි දන්න කරමවේද. ඇයිහෙම කියන්නේ. ම ඩියීමම ප්‍රියකරන කෙනා ස්ථානය, වස්තුව, බාන්්ඩය පරිහරණය කිරීම තමයි මට වැඩීම සැප දෙන්නේ. එතුකට මට වැඩීම දුක දෙන්නේ. ඒ ඒම වැඩීම දුක දෙන්නේෙත් මම වැඩීම ප්‍රියකරන කෙනා වස්තුව, ස්ථානය, බාන්්ඩය පරිහරණය ආශ්වය කිරීම තමයි දුක දෙන්නේ. ඔොන්න ඔය දියට අපි අන්ත දෙකක් පරිහරණය කරනවා. මේ මධ්‍යස්තුවීම හොයාගන්නවත් එක්කම අපි යම්කිසියාකාරයකට ඒ අන්ත දෙකත් පරිහරණය කරන ස්වභාවෙන්. යමකිසි ්‍රමාණයට මදවා ොච්චර අතහරගන්න පුළුවන්ද ඒ ප්‍රමාණයට අපි නිවහල්ලනවා. අයිපරක්ක එහම අතාරන්ඩ ඒ සැපදුක දෙකම උපේක්ෂාව භාරගන්න පුළුවන් හිතක් අපිට තියෙන්දෝනි. අනි පැත්තට එහම හිතක් හැදන්නනම් අපි අතහරින්ඩෝන. මංගේපිකත ේරුණද. අපිට ඒවගේ සැපදුක දෙම සැපදුක කියනක අඩවෙලා උපේක්ෂාව පැත්තට පරවෙච්ච හිතක් තියන්නනම් ඒ සැදු ේක් සාගතව භාරගන්න පුළන් හිතක් අපිට තිේෙන්න්න ෝනනි. අනි පැත්තර එහෙම හිතක් හැදෙන්න්න නං අපට අත හරින්ද වෙනවා. ඉතිං ඔන්නව ඔයවගේ ලිාගන්න ඕන ගැට ඇත්වේෙනවා. ඉතිං කලින්කවට වඩා කලිකිව්ව වගේ වඩාම වැදගත්දේ මෙතන මේ පළවෙනි අඩිය තියන එක පළවෙනි අඩියගෙන හිතන එක නෙවෙයි. ඉතින් මේ පලවෙනි අඩිය උපේක්ෂාසාගත සිතක් අතහැරීම මූලික රගත හිතක් විචක්ෂණ ශීලී හිතක් එක්ක තමයි අපිට හම්බවෙන්නේ. අන් එහෙම හම්බුනාම තමන්ගේ මූන අතගාල බලන්න තරන් ඉස්පාසුවක් විවේකයක් අපිට හම් වෙනවා. ම මේ දිගටම උපමාවක් කිව්වේ මේ උපමාව තේරුණේ නැත්තන් හෙමිට අයි මේ ගැන කල්පනා කරල බලන්න එකයි පරහලබලන්න. ම මේ විස්තර කල චිත්ත විවේකය කියන්නේ මොකක්දගෙනෙ කෙනෙ. එතකොට චිත්ත විවේකයේ පලයමොකක්ද. තමන්ගේ පැවැත්ම අභ්‍යන්තරයෙන් නිරක්ෂණය කරන්න පුුවන් තර්ඩ එකක් පහල වෙන තෙවෙන යසත් පහල වෙනවා. තැම පොඩි ප්‍රශ්නයක් අහන්න ි මොකක්රි උන්දුවක් ඉින්ට්‍රස්ටිංක් ොක්කරි දක්කම පාරයනකටි හම එකක් දැක්කොත් ඒ උනන්දුව ඇතිවෙන්නේ අපේ ඇහැටද නැත්තං අපි හිතරද. මොකදවල හිතරන්නේ අපේ පාරයනකොට ොකක්කරි අපි ආසරන මොක්කරරි දක්ම අපි හැරලමනවා.ඒ උනන්දුව ඇතිවෙන්නේ අපේ ඇහැටද හිතටද. ඇහැකරන්නේ නිකං එක බලලදනක විතරයි. හිතර තමයි උන්දුව ඇතිවෙන්නේ තවවිදිකට කිව්වොත් හැක කරන්නේ හිතට කඩේ යන එක. න් මේ තර්ඩයි කියන එකත් ඒවගේ මනසේ පහල වෙන ඇහැක්. ඉතින් එත් කාටහරි කඩයන්ඩ පුළුවන්. ඉතින් මනසේ පහලවෙන ඇහැ අපි පුරුදු කරනුවන් නිකංම බලාගෙනින්ට. අර සාමාන්‍යයහ කරන්න නිකම් බලදනයෙන තර්ඩයිකත් කරන්නේ නිකම බලදනක. හැබයි එය කඩේ යන්නේ ප්‍ර්ඥාව කියනට විතරයි. ප්‍ර්ඥාව කියන්නේ නොලෙජ් කියන අර්ථයෙන්වාගේ තිෙනකක්නව අපි ප්‍ර්ඥාව කනත් ඉදිරියට කතා කරමු මේ තර්ඩයි එක මනත්තම තෙෙන හ කඩයන්නේ ප්‍ර්ඥාවට විතරයි. යට තේරුණනාද අර කලින් දවසල භාවනාව ඇතුළි මම කරේ නිකම් බලංඉන්න නිකං අහගෙනඉන්න දැනෙනදේට දැනෙන්න්න ඉඩහැරලා නිකං ඉන්න තමයි පුරදු කරන්න උත්්සාාකරේ. අපි මේ කරන උත්සාහයට කියන නමතමයි භාවනාව. ඇතරම මේක භාවනාවන භාවනාවට පෙරහුරුව කිය කිව්වන නිරදි භාවනාව කියන්නේ. අපිට කලෙන් නොතිබිච්ච අලුත් පුරුද්ධක් ඇතිකර ගැනීමට දරන උත්සාහ තයි භාවනාව කියන්න ඇතෙරම්. ොඩක් තනව මෙන්න මේ උත්සාාහය මේ වෑයම භාවනාව කියලා. ඇතරම් මේ වැෑයම නෙවෙයි භාවනාව වෙන එකක් තමයි භාවනාව. එක මං ගුදාාහරයක්ය තරියට දැන් අපි දැකරතින ස්කෝල ගේම ක්‍රකට නෙට්ටගති නවා. එකක්‍රකට් නට් එක ඇතුර මයි ක්‍රකට් හන. ඒ ක්‍රරිකට් ගහන්ඩ පුරදදුුවෙනය එක ඇතටම ආර්ටිශල් සට් එක එක බෝල එලියටයන්න්නේි නෑ යම්යම්. ඩි ඇ තමයි ක්‍රිකට ට්කඇතුර පුරදුුවන්නේ. එතන දේඒ ළමයි කරන්නේ ක්‍රිට් ගහන වනවේ ක්‍රිකට් ගහන්නට පෙරසූදානම්වීමක් ක්‍රිකට් ප්‍රක්ටිස් එකක් ඒන එකකට ප්‍රක්ටස් නෙට්ක කියලා කියන්නේ. ඉතින් අපි මේ කරන භාවනා කර්මස්ථානත් අන්නේ වගේ කර්මස්ානයකන්න මොක්ද මගේ ඉස්්‍රක්ෂණ එක මමගේ නව හුස්ම දෙදසාවධානය යොමු කරන්න හන ශබ්දයටග ක් ඉස්ත්‍රක්ෂන ඒක ලාටඒ ඉස්්‍රක්ෂන්ස නොම කරමස්ථානය කියන්නේ. පික ප්‍ර ට ප ක් නගේ ප්‍රක්ටස් කනකක් විතර ගොඩක්ට තන් මද මස්ථාන ට ලා ි කන තමයි බාව කිය බාව වන්නන්නේව ඉතින් ගොන්න යි පරක් භාවනාවමකද කියලා ඔල හමට තොරගන්න හැබයි ත්‍රිපිටගේ පර්ශීල්ණය කරනකොට අපිට හම්බෙනව වචනයක් සතර සති පට්ටානය කියන. ඒක සමර්තනක කිය බුද්ධාගමේ ඒහයන මාර්ගය විදිීටත් කියන ඒකායනෝ අයම් භික්කවේ මක්ග මක්ගෝ සත්තානම් වි සුද්ධිය. සෝක පරිද්ධවානන් සමතික්කමාය. දුක්ක දෝමනස්ස නං අත්තංගමාය. ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ි රයාාය. යදිදං චත්තාරෝ සති පට්ටානු. කුමක්ත මේ හතර එකකනෙ මහණනි සත්වන්ගේ පිරිසිුදු බව පිණිස සෝක පරිදේව දුක් දෝමනස්ස තකයි නි වචන සෝක පරිදේමමයන්ගේ ඉක්මවීම පිණිස, දුක්දෝමනස්ස නැති කිරීම පිණිස, යම් මාර්ගයකට පැමිනවීම පිණස ආර්යෂ්ටන්ගික් කියන මාර්ගය පැමිණ පිණිස නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස ඒකා අයන මාර්ගයක් තියෙනවා නම් අන්න ඒක තවයි මේ සතර සති පට්ටානය කියන්නේ කුමක්ද සතර සති පට්ාය කියන්නේ කායානු පස්සනාව වේදනානු පස්සනාව චිත්තානු පස්සනාව සහ දම්මානු පස්සනාව. ඉති මේ වචනවල තේරුම අපි හොයාගන්න උත්සා කරම හැබ ඊට කලින් අපිට හම්බෙනවා විවේකය කියල එකක්. මේකෙමගදදිගන්නේ මහන. කෙසේ නම් කයිහි කය නුවනින් අර්කිවනි කායේ කායනු පස්සී විහරැති. කොහොම දෙේක කරන්නේ මහනනි මේ ශස්නයේ මහන ආර්‍යයකට ග රුක්කමූලයකට ගිය සුුණ්‍යාගාරයකටගේය. ඉද බික්කවේ බෙක්කු අරජ ගතවවා රුක්කමූලගතවවා සු ්‍යාර ගතෝවා නිසිද පල්ලංක අ ජිත්ත ජුන් කායන් පනිදදායම් පරිමකන් සති උපට පෙත්වන්නොයි වගේ ඉදිරියටටන යිට පසම ගදග සූත්‍රය බැලුතු තින සතිිපට්ටන සූත්‍රය මජ්ජිමනිිකායේ. කාර්මස්ථානයක් අරගෙන සිහිී ඇතිව ආශ්වාාස කරනවා. දීගංවා අස සිස්සාමීති සික්කති. එකනි දීර්ගල ආ ආශවාස කරල බලවා ආශවාස කර ආනාපාන සති භාවනාව කියල එකක් කරනවා. හැබැයි අන්න එයා මුලින් මේක කරන්නේ ආරණ්‍ය ගතව රුක්ක මූල ගතව සුුණඥ්‍යාගාර ගතවා. එහෙම තමයි මෙන්න මේ කායානු පස්සනාව වේදනවනු පස්සනාව චිත්තාානු පසනාව දම්මානු පස්සනාව කියන එක පුද්ගලය වඩන්නේ. එතන තව වචනයක් තියෙනවා. මේ ශාසනයේ මහන කියලා. ඒක තේරුමුමකක්ද මේ බුදුහාමුදුරුවෝ මේක කරන්න අපිට ඕනිෙක් කන තිින්දගත්තම කායනු පසන වෙදනට පසන කරන්න පුළුවන් ආනාපාන ති භාාව කරන්න පුුවන්. හැබැයි මේ බුදුහාමුදුරුව කියන මේශස්නය මහන කියලා මේශස්නය මහනකන්නේ මේ හාමුරුවෝ විදිටන්ට නෙවේ මේ බුදුහාමුදුරුව කියන වචන තරම් ගත්ත එක ඒන බුදු හාමුරුව සෙස්ට් කරන ප්‍රපෝස් කරනේ මාර්ගය සම්මාධත්්‍යයක කනක තරම් ගත්ත කට මයි මේ සසස්නේ මහන කියන්නේ. වරන්දාා හිතට පලියට එමනත්තා උපතින් බෞද්ධවෙච් පලට එ කෙනෙක් වෙනෙ නැහැ. ඉතිං මෙන්න මේ විවේකය තේරුම්ගන්න තියන ලේසිම වැඩේ තමයි බනාහලා සාකච්ඡා කරලා සම්මාධික්්ටිය ගැනත් දලාවශයෙන් හෝ අවබෝධයක් ඇති කරගෙන. ඊට පස්සේ මේ මීටයිම් එක තියෙන තැක් හොයා ගන්න එක. මතගනනි අපි එක දසක් පෙන්වු අර අපිට හම්ගුනා මෙහෙම ජායකක්. මේ ජායක ඉස් කොලකරු එක්ස්පෙරරිමට් එක මේක න්න මේගේ නිදහසේ සෙටල් වෙලා යන්ඩ අපිට කරන්න තියන්නේ එක පැත්තකින් තියලා ඒට කරදර කරන්න නතු පැත්තකින් කියල තියෙ එක.ේ ඒක හෙලවැදඩ තියෙන ඉඩකඩ අඩු කරලා පැත්තගින් කියය තිෙනෙතමයි අපිරන්න තිබුණු වැඩි. ඉතිං ඔන්න ඔය වගේ අපිට මෙතනදි මේ කායනු පපස්සනාව වෙදනු පස්සනාව කරන්නනම් ආරණන්න ගත වෙන්න රුක්කමූ ගත වෙලා මේ චිත්තවිවක ඇති කරගන්නන්නම් අපටිරන්න තියෙන්නේ මේ මීටයිම් එකක් තිය තියෙන තනක් හොයාගෙන අන්නේ මීටයිම් එකට, ලිබිට්ට එකක් ක්ස්පයිරේෂ් එකක් දාගෙන නැතුව ඉන්න පුුවන් තැනකට අනුගත වෙන එක විතරයි. මොකදදේ කියන්නේ මම වෙන ඇංගල්ල එකක් පෙන්න්නද මිනිසුන්ට තියෙන වගකම් වගකීම් ඇතිවෙන්නේ තමන්ට තියෙන ආසාවල්ලුට එම ඇතිවෙනවත්ය නමුත් බහුතරයක් වගකීීම අපිට ඇතිවෙලා තියන්නේ අපේ ආසාවන් සන්ධර්පනය කරන්න ගිහිල්ලා. ඉති මේ වගකීම් වැඩ රෙස්පොන්සිබිටස් නිසා නොදැනුවත්තම අපේ හිත රන්වවෙී තමයි තියන්නේ. මං දහරයක් කියන්න මන්සාමෙෙන් රෑට නිධගත්තම හෙ ගැවුත් යි ැ ට න්නේන. අය ර ට කි ම ර න්න පහ ද දේනකල් ින්දනවා. ඉතින් නිදිියගන්න ගොට මං කාල ඇද හත පැත්ත කැර න මතක් කවුර නිදාගත්තුත් මගේ මනිසුන්ට පයිංහල හම ර කරන්න. ඉතිං ඇබ මෙහෙම එකක් වුණ මට මතකයි දැන් අපට ලමේ කම්බනම ගිහිකාලේ. චකම දස්සක තුනන්ගහිල් නන්නදන් ඇදේ පැත්තකින් ඒලාමය ඉන්නවා. අන්න ඒ වෙලාේ මටතිීරුණා මේලාමය චූටි සදධයක් නැගුවත් මං පාටට නැගිටල බලනේ මොකක්රි ප්‍රශ්නයක්තිනතිගෙන. ඒන්නේ අවි්ඥානිකව ගේ හිතවැඩ කරන ඉතින් ඒදස්ස මග හමතැනම අතයි සි කර නිදිියගත්ත ම එහමනතුව හරිම සීරුවෙන් ඒ ලමයටටත් කරයක් වෙන්නතු වෙන්න ඒ ළමයගේ පොඩ්ි සදකටත් නැගිනවිදිහට මගේ හිත වැඩකර. ඉති මට ඇතර මේක හරි පුදදුමයක් වුණා මෙච්චර අවරුදු ගානක් අවුරුදු විසි අටක්ම මලාවගේ නිදාගත්ත මම කොහොමද මම එක පාට චූටි සන්දධකත් ඇවයා වෙලා එහම ඇටන්ෂන්නකින් නිදාගත්ති කියලා හැම නිදත්වෙනවා. ඒ එකොට මෙහමක්ත්මට තේරුුණා අපි නොදැනුවත්ම රස්පොසි ිටි සුඩ මනස වැඩ කරනවා. ඒන්නේි මොගක්කාරරි ලාම ක ද දැ ල ෙල්ලා න දන්න හෙට උදේ ට වැක් තිනව කිය දාගත්තර පස්ස ලාම්මික වදින්න ල නැගට ද ද . අතරමාටිතර නැගිටින්න ඕන කිය හිතාගෙන එම තාගෙ මදන්න ඇැ මේ ප්‍රග්‍රම තිෙනවා කියලා එලාමි එක වදින්න මිනිත්තුවකටලින් මනගට ඉතින් එහමෙක් කොලට ේර දන්නේ. අපි නිදිය ගත්තට අපේ හිත ඇතුළේ මොකක් හරි අලාම් ලොක එක කොටෝමටකල රන්නේ නවා. ඉතින් ඒ ඒ රන්නේන එක මෙහෙමගින් බලන්න බලන් අර එක කතාවත්තිනවා අපේ මොලේ බ්‍රේන්් එක සී බොඩිවේට්ටකින් ීහට දෙකක් විතරදමයි මොලේයටට අයිති. හැබැයි මොලය සීයට පහලවක් විස්සක් විතර bloodම් එක කන්සයුම් කරනවා එකන අපේ රුදිරය සයට පහළවක් විස්සක්විතර සියයට දෙක් විත බරයන මොලේ පාච්චිරනවා. සමහලටි කියන හිතන වෙලාට ඒ සියට පනක්විතර වැඩවා කියලා. ඉති මේ ොලේ හැදිතිසින වැඩකරනයක්. මේ වැඩකරන ඒවයි සමහරයව සවිඤ්ඥානිික ක්‍රියාකාරකම්, සහරයව අවිඥානික ක්‍රියකාරකම් මොකන්ද අවි්ඥානික කියන දන්වවා දක නොදන්න සමලට මැජික්තිීනම්. මැජික්ොල කියනවා කැමති නම්බරක් තෝර ගඩ කියලා. ඉති එහෙම කියලා එයා ඒක කරගෙන ගිල්ල එයා අපිට අපේ හිතේ තිබුණු නම්බරක ආරම් පෙන්ෙනවා. ඉතිං ඇත්තටම එතනදි වෙන්නේ අපේ හිත යම්කිසි ආකාරයකට හිතන්ඩ අවිඥ්ඥානිකවම මැජිෂන් පොලබර්නක.ඒ මැජික්කක කියන්නේ අපේ මනස මැනිිපිලේට් කරවා එයා ඒ කියන නම්බරකම හිතන්ඩ. ඉතිං මමාතවනි ැජි්‍රක්ග කතුවා කිගන ත්තන මයකර පෝග්‍රම් ලද මතවරු තනද. මට එයාල ොද අන්දට පුල මජික කියන්නේ එහෙමක්න මජික කියෙන රැවටල්ලක් ඒ රැටල්ල දි මං කරන්නේ යාලට ඒක ස්පෙසිපෙක් නම්බර එකක් හිතන්න මම යලගේ හිත පොල බනෝ. ඒක සවිං්ඥානිිකව කරන වැඩක්නවේ අවිඤ්ඥානිිකව ඒ රූප සටන්න එකකෙව පෙන්දලා අන්තිමට යාලට කල්පනාවටන්නේ යම්කිසි අ අකැප් ඉතින් මම කියනවා එන්න මියන් කියේනේද ඔයා හිතුවයි කියලා එතකොට එක තරන්නේ මජිකක් ව කියලා. ඉති ඔය වගේ අපි දැනුවත්ව සහ නොදැනුවත්ව මේ වගකීම් අපේ හිතේ වැඩකරනවා. අන්න ඒ වගකීම් අපේ හිතේ විවේකය නැති කරනවා. අ හරියට කම්පිය ස එක තිනක කොචර වැඩරනවාද කියල මේ තියනවා පයිචට්කක් කෙදර මෙන්නම මෙච්චරක් වැඩ කරනවා සියට ඇත්තපක් වැඩරන සියට සිපක් වැඩක නැ කියලා. ඉතින් මේ රස්පොන්සිබිටස් වගකින් වැට නාම අන්නේ පයිචාට්ක සියට සිය පිරි ලතියන්නේ. ඉතින් අපේ හිතට ආර්ය පර්යේෂණයක් කරන්න. අ දෙෙවැනි හැක් තර්ඩයි එකක් ෝපන් කරගන්න තර ඒ පයිචාට්ක ඉඩක්න ගද ඒ ස්පන්ස්ිබිටිස්සක් හිත වැඩ කරන නිසා. ඉතින් ඒ වැඩ කරන හිත යම්කිසි ආකාරයකට විවේකයට අපි පත්කරන්නේ කොහොමද ඒ විවේකයට පත් කරන්න අපිට අවශ්‍යවනයකක්ත්තම වෙයාල් හලතිනන් දන්න වශන පේෙනවා කියලා. ඒකන දැන් අර ඉස්සරකාල මිනිස්සු සිරීපාදයනකොට යඩ කලින් මාසයක් මස්මාලු කන්නනතු පේ වෙන. එතුකට මංගර පාරක් ගිය පාධාත්‍රා කියලක් ඒ ආපනීදල මිනිසු කතරගමට විදිෙන. ඒ මිනිස්සු යන්න මාස තුනකට කලින් මස්මාලුකන්ගෙන හිදු මිනිස්සු එතකොට එයාල පේවෙලා අධික ශ්‍රද්ධාවක යතු තමයි ගමනයන්නේ ඉති පේවෙනවා කියනෙ එක හරිට මේ වගේ මංගේෙද කිව අර අ අපි නැ්ස් ගන්ඩ මාරුණනිසා පව නැ් කියලක් ඉටඩියස්් කළ තිවා කියෙන මම පව මීටයිම් එකක් ඔ රද ඉටඩිය කරන්න ඒක මේ වගේ ම එකකාලක පොතක් කිව ෆෙන්ඩරිි හරෙන් කියෙක්නගේ අයිඩියබුක් කියලලා ඒ අඩියබුක් එක තිබුණේ මිනිහෙක් වැඩියම්ම ක්‍රියේටවගෙන ථානතුනක් එක ස්ථානසාහ වෙලාවල් තුනක් ඒවටන ක්‍රියේටව සෝන් කියල එක ක්‍රේටව සෝන්ස් කිය එක ඳුන්නන්නේ බ කියලා. ඒකන්නේ මිනිහෙක් ඒයාගේ ක්‍රියේටිවිටක ඇතිකරගන්න තැන් තුනත්ති නොලු. බෙල්් බාතරුඇන් බස් මොක දෙක කියන්නේ මිනිහෙට් හොඳටම ක්‍රියටවයිඩිය එකක් කියන්නේ එක් නිදිය ග්ඩ ගහම නිින්දටන් ොන්න මෙන්න තිද නත්තන් ැගට්ටගමතන හොඳම සුපිරිම යිඩියය කියන්නේ එහෙම නත්තන් ටොල්ලට් එකටෙලා බාතරම ඉන්න වෙලා. එම ැතන්යා ්‍රවල් කරන වෙලාේ කමියුට් කරන වෙලා තමයිඩාය කියන්න ඊට අමතරව ක් සයිස් කරනොට නේකත්තෙකන්නකොත් ඔයි වගේ යිඩියස් පාල කිය තමයි කියන්න ඉති මේහට කියන්නේ ක්‍රේටව ෝන්ස් කියලා. ඉදි මේ ක්‍රේටව සෝන් කියන එකම මටතවරුණ අපිට භාාවනාවට පාවිච්ි කරන්න පුලන් 3්‍රබ කියල. ඒඇඩුමකක්ද මෙන්න මේ ක්‍රෝ මෙන්න මේ ස්ථාන තුන ඇතුළතිදී. බෙඩ් බාතරුම් බස් ඔන්න ඔය කියන තැන්ග තුළතිද. අපි පුරුදුුවෙනවා නිකංගින්ඩ. එකන දත් මැමැද ඉන්නකොට නිකංගින්වා කියනුම් කක්ද දත් මැද ැද ඉන්නකොට අපි සාමාන්‍යයෙන් දත්මදිනකට අමතරව දහසක් දේවල් කල්පනා කරනවා. කෙදැන් හිතන්නු කෝ න වෙලාව කියලා අපි මේ ශවරකෙන් වතුර වැට දී අපි කල්පනකරන ැන් ඊයාන්ට අදූදේට යන්න්නනවාද අද ඔෆිස්සකටගේ ලකාටද කතා කරන්නේ. එහම මොකක්හරි කල්පනා කරතමයින්න. ඒහර ම ඉසල්ලා රපි භාාවනා කන්නකට ට තේරුණාද ම කිව සද්‍යයාහගෙනන්න ම කිව රප බලාගෙනඉන්න මකිවේ ොට්ටක ද බලාගෙනඉන්න. නමුත් ඒ බලාගෙන ඉන්න එක නෙවෙයි ඔයාලකරේ ඔයාගේ හිතර ඒක අදස්නගු හිතේ එකඒ පැවල්ට. හිදිලා ඒ අදහස්ොස ගියා ඒට අපි නමකුත් කිව විතක්කය චාරය කියලා. ඉතිං ඔන්න ඔය විදියට අපි නාණ්ඩ ගියත්. දත්මදිඩ ගියත් අපේ හිඒ දත්මදින තැරනව තින්නේ ඒ තැන්වල තියන්නේ. ඉති මම මේ කියන්නේ එහෙම එකඒක තැන්වල හිතයාවන්නේ නැතුව දත්මදිනයක විතරක් කරඩ. දත්මදිනලාට දත්මදිනයක විතරක් කරඩ. එතකොට උයන්ට තින්න මොකද කණ්ඩ තියන්නමකක්ද ඒවා හිතන්න අවශ්‍ය නහැ ඇයි ඒම හිතන්න අවශ නැත්ත. හිතමකක් අපි පාතුරුම එකට ගිය කියලා දත්මදින්න මිනිත්තු පහට දැන් ඔය මිනිත්තු පහයඇතුලේ හිතුවන හැ කියලා ලෝක පෙරලෙන්නේ නැහැ. සමහරවෙලාට ඔන්න විශේෂ දවසකනම් ඒ හිතන වෙලා විතා වැදගත් නමුත් සාමාන්‍යෙන් ඒ චුට්ට වෙලා හිතුවනය කියලා මුකුත් වෙන්නිනේ. ඉතිං මේ මිනිත්තු පහතුරට මුකුත් වෙෙලස්වෙලි නැති නිසා අප පරණ මත්තක ඔලුවටරන් ඒ අස්වාධ කරන එකයි. අලුතෙන් මේ කරන්න තියන වැඩගන හිතන එකයි පොන්්ඩට නවත්තලලා ඒ කරන වැඩේ විතරක්. නිදහසේ කරගෙන යනවා ඒ කිසිම ආයසේකින් කරණ්ඩඕන එකක්නවෙේ නිහසේ කරණ්ඩෝන එක නිකංගේ දත්මදමද ඉන්න එක තම අපි කර්ඩෝනි නානවනක් නානෙක. එතකොට මේ බෙඩ් පාතරෝම් බස් කියන තැන් වල ඒ කරන්ඩ අවශ්‍ය වැඩේ විතරක්රන එක තමයි මම මේකින් සජිට් කරන්නේ. එතකොට යම් කිසි ආකාරයකට මෙන්න මේ කරන්න අපි පේවුණොත්. ඒ අපි හිතට ගත්තොත්. අන්න අර ආටිෆිෂල් මීටයිම් එකක් ඇතුලට අප යනවා මං මේ කියන්නේ මීටයිම්ම එක හදාගන්න විදි. මන් මිටන්ම කදදාගන්න කරන්න තිීමමකක්ද කැෑවකටයන එක කැලාවකටගේල්ලා ෆෝර්ලිින් ෆස්පුක් කලින් ඊනල්ලින් ඒ වගකීමම්ලින් තාවකාලිකව නිදහසනකදැ මුස්සේ මඩිටේන් රිට රිට් එකට හම වෙන්න තේකමයි. එයා දන්නවා මේ දවස්දාහමං ඇනුුවල් ල්දාලාවේ මටවරුත් කරදරන්න ම ෆෝර්න එක අතියලාේ මං හැමෝටම ඉන් ෆෝම් ලව මට කරරන්නන කියලා. යාගේ හිත ඒ වගකීම්ලින් මොහොතකට ආටිවිශෂල නිදහසලාතින තාව කාලිකක්. ද දායකටහට තාවකාලික නිදහස්සලාතිය. ඉතින් අන්නේ වගේ මේ මේ මෙතනද අපි කරන්න මේ ආටිෆිෂලි තාවකාලිකව වගේකිම්වලින් දශනයක හිතට කමාණ් එකක් දලා ම දැන් නිදහස් කියලා මෙන්න මේ ටයිම රේම් එකව මදැ නිදහස් කියලා ටයිම් ලිමට් එකක් ඇව පොඩි වෙලාක්ක පොඩිනි වාඩුවක්. එතකොට හාමුදුරෝ කෙනෙක් ස්‍යාසියක් කරන්නෙත් මෙන්න මේකයි. හැයි මේ නිවාඩට ලිමිට් එකක්න. සංාසිකයන යෝග වචරය කාමුදුදරුව කෙනෙක් කරන්නේත් අල්ලිමිටට නිවාඩුව කැප්ලයි කරන එක ලඟදි මෙහ පෝරම්මන කක්ති බොල එහිද කට් කතාාවන මේ ක්‍රිම සලින් පපස කොහමද කොමද නිවාඩුව කියලාක් ක්‍රස්ම හොලඩක් කහමද කියලා ඉතින් එතැනද ම හමෝටමකිව ම මටන හැමදාමන අත්තල්ට හැමදාම නිවාඩු කියල වැඩක් නෑනේ ඉතින් එතකොට ඒ නිවාඩුව ඇවිල තින ම තරගත් ලයිස්ටයිල්් කකවට. ල්ල හ වාඩදක්මට තින එ නිවාඩුව වෙන මට හහිම වනයට එවට ුදත්දන. විනිිය ීතිවලින් සමාජයේ ීතිවල යම්ගකිසි කොටුුවක්ෙන හැයිතින්ඒ මට කොටුවීමක් හමක්ගේල හම ප්‍රශ්නයක්වත් එහම කොටුවීමක් දර තේරලාවත්නඒ එක පක් කරදරයකත්නෑ හැබයි මෙත නදී ම වචන පාච්චිකරම ආටිෆිශල් ෙන. අපි ගමක හාමුදුරෝ කෙනෙක් හරි සං්‍යාශය කරි ආරණ්‍ය ගතව රෘක්ක මූල ගතව කැලාෑවකට වෙලාඉන්න. සමන්ගේ පවුලේ අනිකුත් අයගෙනුත් මේ සමාජය වගේ මලි නිහසන. ඒ ඉතාම් වැදගත්වයක් ඇයි ම මෙහෙම සිවරදදාාගත්තම මට බුණු වගකීම් මගේ හිතනුත් ම දන්න ම මේ කරන්ඩ අන්ඩොන්න කිය අනි පැත්තට ඒ අනිත් මනිසුත් මගේ බලාපොත්තුවවෙන්න. මුලු සමාජයේම හාමුදුරෝ මෙම යම්කිසි වගේීම කරන්ඩව කිය බ පපොත්තු වන්න මිස්ු බලාපොත් වන්නේ හමුදුරු නන්බාව කරගෙන නිව සාක්ෂාත් කරගන්නක විතරයි බලාපොත්තුවෙන්නේ. ඒතින් එතකොට අන්නඒ හදාගත්ත පරිසරය ඇත්තට කෘතිමත්වයයක්. ඒ කියන්නේ මෙන්න මේවගේ පරසරගන්නකොට කොහමත් හිත නිදහස් වවා අපි න්න පි ල් ර ස්න් ි දැ දාහරයක් ද අදවලටම හන්න ොවාද ගනට තන් ඩෝන ති මු ලයිට් පිල් ගෙවන නායක හමුරුවක නෙක්වෙන්න මටයගෙන හිතන් ඩෝන්නහැ අපිතතිෙන නිදහස ජීවත්වන්න. ඉතින් ඒ හරිම ටිල් තත්ත මොක සාමාන නෙට එහම ජීවත්තෙන් බෑ සමාජ ජීවත්වනකොට අ පැවත්ව ය ම් දවලට කර වා. අන්නේ මංඒකට කෘතිම තත්ත්වයක් කිවේ හෙම කෘතිම තත්වයක් අටති හිත කොහොත් නිවෙන. හිත ඉතාම නිශ්චලතියන්නේ ඒ ඒකෙන්ගේ කිය අන්න මේ අපි නිවදැක්ක හිතන වුණක් කියන නෙවෙේ ඒවාගේ කඩිෂන් එක ඇත කොහොම තනවෙනවා. ඉතින් කැලෑවි එඩියයටට ඇවිල්ලා යිත වගේ මක් ජවත්තු හමතම අපි තිෙන්න ඇත්තටම හිතැනිවිලද හෙමනත්තම් හිතහෙම නිීල නැද කියලා. ඒයේ මේ ෆෝරමකඉන්න යාලෝදෙක් මාත්ත රෑ කතා කර. ぺ ඒ එකටේ මගේම ප්‍රශ්යක්යහෝ මෙම මට සමාන ප්‍රශ්නයක්කවමේ ගකීම් ගැන්න. ඉතිං මංරටිකිව දැ එහෙම ඒක අටිසිල් තත්යක් මගගේ ඇතමහුව ගහි කෙනෙක්ටත් මේක හොයාගෙන ඇන්ට පුළුවන් හාමුදරුවන්ටයි ගීගෙනෙ දිර වැඩරන්න පුුවන්ද කිය මංකව මටහෙම කරන්න කිසිපු ප්‍ර්යක් නෑ හැබේ සහරදේවල් මං කරන්න. උදාහරණයක් පඉදිර මංගයි කසාද වදින්ද ඇන්න. මොකදර කසාද මඳන කියන්නේෙ පාංකණ්ඩ සාාවට බේකරියයක් ගන්නවාගේ වැඩ මං කරන්න න්න දැ දදාරනයක් ඉදිර දැ. මෙතැමේඩේ මයින විශ් විතර තිෙන්නේ මට එලියට වෙලා තින්න පුළුවන්. මං ොඩක්ො ලේට ගහිල්ල නික සිතේ භබාව කන්න උත්සාාර හම ය කිසි වෙලාවක් කරන්න පුළුවන්. හැයිති එහම කන්න පුළුවන් ුණනාකර මං මේ වෙලා ලට නැහැ මොකද මෙතර කම්ෆටබල නිසා. එතිම කම්ෆටබල්ල එකක් තියේදී අනවශ්‍ය කොළුටදාගෙන එහෙම වැඩ කරන්න යන්නන්නේ නෑ ඉතිංහ අන්න හෙම එකක් තියෙනවා මේ වගකම්වලට වගකීම්මලින් තාවකාලිකව නිදහස් වනය එක. සම්පර්ණයෙන්ම හිත නිදාසනා කියනක නිෙවේ. නමුත් ඒකට අපිට එන්ඩ පුලුවන් නමුත් ඒකට ඇවිල්ල ලොකූ බර කොලුඩ තියගන්න ැත්තන් අශ්‍ය ප්‍රමාණයට බරෝලූඩ තියාගන්වද කියෙනෙකතම ළඟ වැඩේ ම අනි දවස මේ ප්‍රත්‍යවේක්ෂාව අපිට අවශ්‍ය බර පමණක් කොලූඩ තියාගෙන ජීවත්වයක ගැෙනල් කතා කරන්න ආහාර ප්‍ර්‍යවේක්ෂාව, ගෙවල් ප්‍රත්්‍යවේක්ෂාව ඇදුම් ප්‍රත්්‍යවේක්ෂාව දෙත් ප්‍රත්්‍යවේක්ෂාව ඔන්න ඔය ප්‍රත්්‍යවේක්ෂණය කියෙන ෙනත්ම අතා කරන්න. ඉතිං එතකොට. මන්ද කියන්නේ මෙන්න මේ විවේ කියය චිත්තවිවේක ඇතිකරගඩ ශෝට්ටස් මට තේරණ නෑ. එහෙම ක්‍රමයක් තියෙන්න්ට පුුවන් ඔ කියන්නේ ඉතාම ප්‍රාජාාවන්තේටවගේ මනන් එච්චර පරජාවන්තයන්ව මට තරෙන ක්‍රමේනං අඩුමගානය දවස් පහළොවක් විස්සක් විතරවත් මේ ෆෝන් ඉන්ටනේ ේවන් වියුක්ත වෙලා කැලෑවකටගිහිල්ලා. සයිල්ලන්ට් මඩිටේශන් කියන්නේ. අන්න සයිලන්් මඩිටේන් ටට් එක හැබයි දවස් පහලො විස්සට මෙහෙම කරන්න විශේෂ. බෙකු දාගත් නැව. අරහෙම උදේට නැටිටඩ තියෙනවා මෙහෙම වැඩක් මල්ලඟක් වැන්ඩ තිනවාගේ විශේෂ කමණ්ඩක් හිතට අවිංජානිිකව දෙන්නේත් නැතුව සයිල්ලන් වැඩිටේෂන් හ එකකඉට එක තමයි මේ විවේකය ග්ඩ තියන එකම ක්‍රම එකත් දවස් දෙකත් තුනන්නේ දවස් දාහයක්පහලාක්. ඉතිං මන්දන්නවා ඒක ම එහම කිව්වට අපි ගොඩ දෙනෙක්ට එක කරන්න බැහැ ඉතිං ආයි හිතල බලන්ඩ ඇයි එහෙම කරන්න බැරි කිය. මව යාලගේ ත්හම තාමගේ කරන මේ බනාහන්ඩ උදේ පන්දර මහරන ගිටගෙන මේට ජොයින්ඩනක. නමුත් ඇයි අපි කරන්න බැරිවැඩවලට චයිෙන්නේ. ඒමත් ප්‍රශ්න ඇත්තින. ඉති ම්ම ගන හැමෝටම සිවරදාාගෙන හරන් ගත රක් මල්ල ගත නේ මේකගන කල්පනා කරල බරන්න කියලා. ද ආයිපර තව එකක් මෙ බුඩිසම් කියන්නේ මොකක් හරි ඩොක්ට්‍රීන් එකක් අපේ ඔලුවට ඔබනක හරි ඒ කවරු හරි හාමුරුව කෙනෙක් කියන ඩොක්ට්‍රීන්න්න අපි බාරගෙන ඒ අපිට ඉන්ස්ටෝල් කරගන්න එක හරි නෙවී මේ ධර්මයගෙනක හැදිලා තිෙන්නේ අපිට තමන්ගුව තේරු ගන්න සෙල් ිස්කවරියට ඉතින් එකො දැම්ම වෙන කෙනෙගේ ලයිෆස්ටයිල් එකක් තමන්ගේ ඔලූුඩ බලිපටෝ ගඩුන මේක තියෙන්නෙම තමන්ට අවශ්‍ය මොදගෙනෙ තර ගඩ සෙල් ිස්කවරිය එකයට විතර. ද අපිට විදිටර දවස් පහල වදහයත් එමනැත්තං හමදාම අ තිය හැම වාඩ තිය යිස්ටයිල්ල අතුතරගන්න බැ නිසා අපි ම ෙක්්ක් බස්ට ක්ෂන් එකට ඒ තමයි මේ පවමී ටයිම් එක ඉතිං මොකක්ද පවමී ටම් කියන්නේ ඊළඟ සතිය ඇතුළත බෙඩ් බතරුම් බස් කියන මෙන්න මේ තැන්තුු දිමං එක තවටික් කියන්න දැන් බෙඩ්ටයිම් එක කියන්න මොද අපි නිදිදියගණ්ඩ යනකොට අපි සාමාන්‍යෙන් නිද ගණඩයන්නේ ෝන ක අතරම් මොක්කරි බලබල තමයි නිදිියගන්න. එහෙම ඒකත් එක්කම නින්දයනම් එමනත්තං කාතකරි වයි්කාරි කතා කර එහෙම මයි නිදිියකඩන්නේ. නින්දට වැටන අන්තිම මිනිත්තු පහ තනියම නින්දර වැටන්න. තමන් එක විතරක්. ඉපසේ නැගිට ගමන් මිනිිත්තු පහ ගත්තගම අප උදට නැගරන්නේ ෆෝර්න එකක් කරගෙන සාමාන්නේ්‍ය. එහෙම කරන්න නැතුව නැගිට්ට ගමන් මිනිත්තු පාහක් තමන් වෙනුවෙන් පූජා කරන්න තමන් වෙනුවෙන් න්න එන්නේ කැප කිරීම ඒ පේවීම සිද්ධ කරන්න. ඕක තමයි බෙඩ්ටයිම් එක. ඊට පස්සෙක් බාතරුන්ටයිම් එක අපි දත්මදිනව ශරීරකෘත්තිය කරනවා නානවා අන්න ඒටිකේ අපි මොනහරි හිතුව නැහැ කියලා ලෝක පෙරලෙන්නනහැ. ඒ මිනිත්තු දාහය පහළව ඒ ශරීරකෘතිය කරන්න නාන්ඩ දත්මදිට වි රක්තියන්ද. වන්නමකුත් හිත මෙහයවන්න වශනය වෙලාව. හ හදන්න මේ චිකන්ද මාලුද එහම එම තන් දදින්න මොන ඇදමද ඔෆිසි එකට කියලලා මටඉන්න එකෙද කියන්න මොනවාවද ඒටික කියනක පොන්ඩක් පැත්තකිින් කියලා ඒ සම්පූර්ණයම මගේ කරන ඇක්ටිවිටිය එකට විතරක් ඉඩදීලා ඒ හිත විතක් විාරස්සේ වැඩිය දුවන්ඩ දන කැනවත් අන්න බෑන එ බලෙන්නවත ගන්න ොත්ත නහැ සාමාන්‍යෙන් කරන වැඩය කර හිටයන හම දුවන්න්නේනෑ ඒක කරන්න. එතකොට ඕකේ තුං නියක තමායි යමාරුව එක ටයින් එක. ඒි කමියුට් කරනවා ම කාරි බස්සේ කාරි ්‍රේණ කරනගල අපිට ලේසිකරන්න නමු ද්‍රයිව් කරනවන්න එක කර හරි මරීමක ද්‍රයිව කරනකොට ඒක දෙේවල්ලට අප රෙස්පොන්් කරඩුවවා අපි හිතර කල්පනාවල්ලනවා මෙන්න මේ එක්තර කාරකට කම්පර්ටමන්ට ලයිස් කිරීම. කම්පාර්මට යිස් කරන්න කියෙනවා කියෙනමකද එකෙද කෝච්ක පෙට්ටි තියෙනවා. ඒඒ පෙට්ටිය වංගල තින්න පලවෙනි පාන්තිය දෙවනි පාතිය තුංගනි පාන්තිය හ ට ක ල්ල ට කර දන ඔන්න යගේ ම ජීවිතය අපි පොඩි පොඩි කොට වට කටලා පෙටි වල්ට කටලා පෙටියකරදන. හිතන් දම් මට ඇන් දයනවා කොළ ට ං න්න හෝමාගම ඉති හෝම ගමින්ද කොළඹට යන කල් ට ්‍රයි කරගෙන ඇද තමයි තියෙන්නේ. ම වෙලා ද යි කරන ට කොළම් යන කල්ම. Driveරන එක විතරක් කන්න බෑන මගේ හිතේ එම මේ දනවා. ඉතින් කොළඹට යනකල්ම කරන්නේ නැතුව මම හෝමාගමින්දර පන්නි පිටිට යනල් විරක් කරන. තුරටක Driveveරනවා තමයි එනම ්‍රයිve කරන වට අප ඇතම කරන්නේ හිත හිත කල්පනාරකර සින්දවා හා හා ෆෝර් එකකාටාර් කතාර කර යනක. අපි ඒ මුළ ත්‍රිප්කම කරන්නේ නැතු. අපට පුළුවන් ඉතාම චූටි ප්‍රමාණයක් කරගෙන ඒ චූටි ප්‍රමාණය මේ මී ाइම් එක වෙනුවෙන් ඇලෝකට් කනවා කැප කරවා. ඔන්න ඕක තමයි අපි කියන්නේ මම මේ කියපු අදහස මම නැවතත් කතා කරන්න හැබ ඔයාල මේ මම කියීවප එක කර ලබලන්න. බාතරම් ටයිම් එකයේදී බ්‍රශ් කරනකොටඒ බ්‍රසිිං් එක විතරක් කරන්න. ඒක ඇන්නේ අ මංකිව අපේ මඩිටේෂන් එකට දාළතිබුණු සද්ධය අහ ගෙනින්ට හුස්ම වැටන එක විතරක් නිරීක්ෂණය කරන්න. අර්ථිත දිහා විතරක් බලාගෙනින්ද ංව ඒ ද කරන්න විතරයි නමුත් ඒ ඩ කරන එක පැත්තගින්තී අපේ හිතකරේ ඉන්ටරෙක්ෂන් එක වෙන වෙනවා ඩැටිකක් කර. ඉතින් අප අන්න ඒටි කනැවත්තලා බාතෘම් එකේදී දත්මදිනක විතරක් කරන. දත්මදිනක විරයි වචනය මුක්්‍ය පමාර්තයෙන් දත්මනක විරන් ්‍රයිව් කරනක ්‍රයිව් කරන විතරක් කරන. බස්සක යනවන එක තවත් ලේසි එ එකකට අප තියෙන නිදහස බස්ස එක ඉඳගෙන යන්න. ත දෙකවා ගන්ඩ න්දකවාගට ෙම කරන්ට ඔන්න ඇස්තකන්දක තැරගෙන එහම නිදහස ඇන්ද තිෙන්නේ. මංම කියන අදහස අපි නැත නැවත සුද්ද කරගමු අන්න ඒක දැන් ඔයාල මේ සතිී කරල බලන්ඩ ඒක කරලා මේ ගයිමෙන්ටේෂන් එකට සම්බන්ධවෙන්න. හොඳ.ඉහනං අපි දැන් අපේ භාවනාව කියන පැත්තරයහම. ඊටකලින් මම මේකි දැන්ම මේ Google ඩොකියමට් එකක් Googleෆෝම් එකක් භාවන කරන්න සුදුසු වෙලාව මොකද්දි කියෙන මොකද මේ එකක රටවල්ල ඉන්න කට්ටියට මේ වෙලාවල් එකේක වෙලාවල් තියෙන්න්නේ ඉතිං ඔයාලගේ වෙලාවල් වෙනුවේ මගේ වෙලාව කැප කරන්න මට පුළුවන් එහින්දා ඔයාලා සුදුස වෙලාවක් දාලවන්න මට තිෙන් ඉතින් උදේට හරි රට හරි ැගිටනයකනේ හොඳ දැන් හෙනඟි භාවනාවටයොමුුවමු.